අද චීනයෙන් ලැබෙනවා ඩොලර් බිලියන් 1.5ක මුදලක් ඒ අනුව විදේශ වත්කම් සංචිතය ඒක එකතු වීම සමග දැනට තියෙන මේ දැඩි පීඩාකාරී තත්ත්වයෙන් අත්මිදෙන්න පුළුවන් වෙයි කියන විශ්වාසය තමයි මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ. ෆිච් රේටින්ග්ස් වලින් කියලා තියෙන්නේ ණය ආපසු ගෙවීමේ අනතුරු වැඩි තිබෙන රටක් හැටියට. නමුත් ශ්‍රී ලංකාව මෙතෙක් කිසිම ණයක් ගෙවීම පැහැරහැරලා නැහැ. ඉතින් ෆිච් රේටින්ග්ස් හරි ඒ රේටින්ග්ස් ආයතන හිතනව නම් ලබන වසරේ ගෙවන්න තියෙන බිලියන ගණනක ඩොලර් බිලියන් ගණනක ණය වාරික ශ්‍රී ලංකා රජයට ගෙවන්න අමාරු වෙයි කියලා හිතලා තමයි ඔය කියන නිර්ණායකයට ඇදවට්ටලා තියෙන්නේ. නමුත් අපි විශ්වාස කරනවා ඒ ලබන වසරේ ගෙවන්න තිබෙන ණය වාරික ප්‍රමාණයත් පැහැර හැරීමකින් තුරව ගෙවන්න ශ්‍රී ලංකා රජයට පුළුවන්කම තියෙනවා කියලා.